හැමෝටම සුබ දවසක්. හැමෝම හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔයාලා මේ දකින්නේ රෑ වෙලාවක. හෙට උදේට මරිනට ස්කූල් බෑන්ඩ් එකට යන්න තියෙනවා. ඉතින් ඔන්න මරිනා ගිහින් නාගෙන හොඳට කොණ්ඩෙ වේලගෙන ආවා. මම මේ ලෑස්ති වෙන්නේ එයාගේ කොණ්ඩෙ හදන්න. මම කොණ්ඩෙ හදන්න කලින් එයාගේ ඔළුවට බේබි ඔයිල් ටිකක් දාලා තමයි මේ කොණ්ඩෙ හදන්නේ. කලිනුත් මේ කොණ්ඩෙ හදන විදිය මම පැහැදිලිව වීඩියෝ එකක් දාලා තියෙනවා. සමහර අයට ප්‍රශ්නයක් ඇති මේ විදිහට තදට කොණ්ඩ හැදුවම කොහමද ආපහු ගලවගන්නේ කියලා. මං කලිනුත් වීඩියෝ එක පැහැදිලි කරලා තියෙනවා. ආයෙ ගලව ගන්නකොට අනිවාර්යයෙන්ම කතුරෙන් කපලා තමයි අයින් කරන්නේ ওই රබර් බෑන්ඩ් ටික. මොකද මේක ගලවන්න ගියාම හරියට රිදෙනවා. ඔන්න ඉතින් කොණ්ඩේ හදාගෙන එනකොට මරිනට හොඳටම නිදිමතයි. ඒක නිසා මේ වගේ තීරු තුනකට තමයි මම අද කොණ්ඩේ හදාගත්තේ. මේ ඔයාලා දකින්නේ පහුවෙනිදා උදේ. ඔන්න ඉතින් මට මරිනට ස්කූල් බෑන්ඩ් එකට අරගෙන යන්න කෑම එක ලෑස්ති කරන්න වුණා. ඉතින් උදේම නැගිටලා කුස්සියට ගිහිල්ලා මුලින්ම වතුර වීදුරුවක් බීලම තමයි වැඩේ පටන් ගන්න යන්නේ. අපේ මරිනගේ පුරුද්දක් තියෙනවා කෑම හදලා ගෙනියන දවසට කලින් දවසේ හරි ඊට කලින් දවසේ තමයි මට කියන්නේ. ඉරිදට කඩේ ගියාම මතක් කරන්නෙම නැහැ. එහෙම මතක් කරානම් මම මොනවා හරි අරගෙන ඇවිල්ලා හදනවා. දැන් ඉතින් තියෙන්නේ ගෙදර තියෙන දෙයක් එයාට හදලා දෙන්නයි. ඊයේ රෑ හාල් එකත් හෝදලා වෙලාව සෙට් කරලා තමයි මම නිදාගත්තේ. හයා මාරට බත් එක තැම්බෙන විදිහට. ඔන්න බත් එකක් තැම්පුණා. අද නම් ඔනිගිරි තමයි හදන්නේ. මගේ වීඩියෝස් බලන ඔයාලා දන්නවා ඔනිගිරි කියන්නේ මොනවද කියලා. කලිනුත් එක දවසක් මේ ඔනිගිරි හදන විදිය මම දාලා තිබුණා. ඉතින් දැක්කේ නැති කෙනෙකුට බලා ගන්න නිසායි අදත් මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් උයාගත්තු බත් මේ මං එකතු කරන්නේ මාළු. මේ වගේ බෝතල් කරපු මාළු තියෙනවා. ඉතින් අපේ මරිනා හරි මාසයි. මේ එකතු කරේ තලයට. කබලේ දාලා චුට්ටක් බැදලා තමයි ගත්තේ. ඊට පස්සේ කොත්තමල්ලි කොළ ටිකක්, ඒ වගේම සෙසමි ඔයිල් ටිකක් මේකට මම එකතු කරනවා. ඊට පස්සේ ලුණු කුඩු චුට්ටක් එකතු කරලා මේක කලවම් කරලා අපිට තියෙන්නේ හදාගන්න. ඔනිගිරි වලට අමතරව බත් චුට්ටක් වැඩිපුර ඉතුරු වුණා. ඉතින් මම ඒක මේ වගේ පොලිතින් එකකින් මම හොඳට වහලා අරන් තියාගන්නවා. ආයෙත් රත් කරලා කන්න පුළුවන් වෙන්න. ඉතින් අන්තිමට ලුණු කුඩු ටිකකුත් මේකට එකතු කරලා කලවම් කරාට පස්සේ අත හොඳට පිරිසුදු කරලා අත තෙත පිටින්ම තමයි මේක හදාගන්න ඕනේ. මොකද අත තෙතට තියෙනකොට අතට ඇලෙන ගතිය නැති වෙනවා. කැමැති හැඩයට මේක අපිට දැන් හදාගන්න පුළුවන්. අන්තිමට නොරි කොළවලත් මේක දැන් ඔතන්න ඕනේ. ඉතින් ඔන්න මම මේ වගේ ඔනිගිරි දෙකක් හදාගෙන ඉතුරු වෙච්ච බත් එකෙන් මම ලොකු ඔනිගිරි එකක් හදාගත්තා. ඒ තමයි මේ තියෙන්නේ. මං ඒක හදාගත්තේ හස්බන්ඩ් දෙට. ඒ වුණාට මරිනා උදේට කෑවෙත් මේ බත් එකම තමයි. මොකද මරිනා හරි මාසයි මේ ඔනිගිරි කන්න. ඉතින් ඔන්න නොරි කොළවල දැන් ඔතලා ලන්ච් බොක්ස් එකට දාගන්නයි තියෙන්නේ.
ඉතින් ඔනිගිරි එක හදාගෙන ඉවරයි. දැන් මේ බිත්තර ඔම්ලට් එකක් හදාගන්න තමයි යන්නේ. මං ඉතින් මෙහි බිත්තර ඔම්ලට් එක හදන්නේ මෙහි ක්‍රමයට. ලුණු ටිකක්, ඒ වගේම සෝයා සෝස් ටිකක්, සීනි ටිකක් දාලා තමයි මම හදන්නේ පැණි රසට. ඉතින් බෙත්තර ඔම්ලට් එකත් හදලා ඉවර වෙලා සොසේජස් ටිකක් බැදගන්න තමයි මම මේ යන්නේ. මොකද හදිසියෙම මේ කෑම එක ලෑස්ති කරන්න උඩ නිසා ගෙදර තිබ්බ දේවල් වලින් තමයි මම මේ කෑම ටික ලෑස්ති කරගත්තේ. හැම දෙයක්ම ලෑස්ති කරලා ලං කරගත්තා. ඔන්න ඉතින් දැන් බිත්තර එක මම පුංචි කෑලි වලට කපනවා බොක්ස් එකට දාන්න පහසු වෙන්න. ඉතින් කෑම ටික මේ විදිහට බොක්ස් එකට බෙදනකොට මට හිතුණා පුංචි අඩුපාඩුවක් මෙතන තියෙනවා කියලා. ඒ කියන්නේ කොළ පාටට මොන හරි තිබුණොත් හොඳයි කියලා මට හිතුණා. ඒ නිසා මම ගෙදර තිබ්බා ස්පිනච්, ඒක පොඩ්ඩක් බටර් කෑල්ලක් දාලා තෙම්පරාදු කරගත්ත ලුණු ගම්බිරිස් ටිකක් දාලා. මේ කොළ වැඩි වෙලාවක් තෙම්පරාදු කරන්නේ නැහැ. විනාඩි දෙක තුනක් තෙම්පරාදු කරගත්තහම හොඳටම ඇති. ඉතින් තෙම්පරාදු කරගත්තු කොළ එක තාම රස්නේ නිසා මම බොක්ස් එකට දාන්නේ නැතුව නිමෙන්න තියලා මරින ලෑස්ති වෙන එක බලන්න ගියා. මොකද යව දැන් ලෑස්ති කරෝලා යවන්නත් ඕනේ. මරින ලෑස්ති වෙන අතරතුර දඩිබිඩි ගාලා මම ඇඳත් හස් කරගත්තා. මොකද ගෙදර උදෙන්ම ඇඳස් කරගත්තාම ලොකු වැඩක් ඉවර වුණා වගේ.
ඉතින් හදපු ස්පීනච් එකත් දැන් හොඳටම නිමිලයි තිබුණේ. ඔන්න ඉතින් දැන් තමයි ලන්ච් බොක්ස් එක ලස්සන වුණේ. මට හරි පාළු ගතියක් දැනුණා කොළපාට නෑ කියලා. ඉතින් ඔන්න ඒ කොළ ටික දැම්මහම හරිම ලස්සනට තිබුණා ලන්ච් බොක්ස් එක. ඉතින් මේ විදිහට තමයි මම අද ලන්ච් බොක්ස් එක ලෑස්ති කරගත්තේ. මේ ඔයාලා දකින්නේ තෙත කරපු ටවල් එකක්. අත පියන්ඩ එහෙම තමයි මරීනට ඒකමම ලෑස්ති කරලා තින්නේ. ඉතින් ඔන්න වතුර එකක් දාලා එයාගේ කෑම බෑග් එක දැන් හදලා දෙන්න ඕනේ. මොකද මරීනා 9 වෙනකොට ගෙදරින් යන්න ඕනේ. ඔන්න ඉතින් කෑම ටික නම් ලෑස්ති කරගත්තා. දැන් ඉතින් කුසිය පොඩ්ඩක් පිරිසුදු කරලා මරිනගේ කොණ්ඩේ බඳින්නත් තෝනෙයා යන්න කලින්. ඉතින් මරිනව ගිහින් එයාලගේ තාත්තා ගිහින් දාලාවා. ඉතින් අපි මේ ලෑස්ති වෙන්නේ උදේට කෑම කන්න. උදේට කෑම කාලා ගෙදර වැඩ ටිකක් තියෙනවා ඒකත් කරලා 12 වෙනකොට අපිත් යන්න ඕනේ. මොකද 1යි ගානට තමයි පටන් ගන්නෙ. උදේ කෑම එක මේ විදිහට තමයි ලෑස්ති කරගත්තේ. ඔන්න ඉතින් මම කඩේ ගිය වෙලාවේ මේ වගේ ලොකු පාන් එකක් ගෙනාවා. මං සාමාන්‍යයෙන් තනියම ඉන්න වෙලාවට නම් මේක ගේන්නේ නැහැ. මොකද මට කාලිවර කරන්න බැරි නිසා. අද ඉතින් කට්ටියම ඉන්න හින්දා අරගෙන ආවා. ඔන්න ඉතින් අපිත් හැම වැඩක්ම ඉවර කරලා ආව බෑන්ඩ් එක බලන්න.
මේනම් ඔයාලා දකින්නේ බෑන්ඩ් එක ඉවර වුණාට පස්සේ මං ඔයාලට මේ වීඩියෝ එකේ අන්තිමේ එකතු කරන්නම් මරීනා බෑන්ඩ් එකට සහභාගී වෙච්ච වීඩියෝ කෑල්ලක්. ඉතින් ඔන්න දැන් අපි බෑන්ඩ් එක ඉවර වෙලා මරීනටත් හරිම මහන්සි. ඉතින් ඔන්න දවල්ුත් වෙච්ච හින්දා අපි මේ දවල් ලන්ච් එක ගන්දයි මේ රෙස්ටුරන්ට් එකකට ආවේ. කෑම කාලා ගෙදර ඇවිල්ලා ටිකක් වෙලා රෙස්ට් කරලා මරිනා ඉතින් නාන්න යන්න ඕනේ කියලා කිව්වා. මට හිතෙන ඕගොල්ලන්ට පෙන්වන්න මම මොන විදිහටද මේක කපලා අයින් කරන්නේ කියලා. කොණ්ඩේ කැපෙන්නේ නැති විදිහට පුංචි කතුරක් පාවිච්චි කරලා ඒ රබර් බෑන්ඩ් විතරයි මම කපලා අයින් කරන්නේ. මොකද අපි මරිනා හැමදාම රැට නානවා. ඒක නිසා එයා එක දවසක්වත් මේ විදිහට ඉන්නේ නැහැ. ඒ හින්දම තමයි මම මේ කොණ්ඩ ගොතන්න කැමැතිම නැත්තේ. මොකද මහන්සි වෙලා ගෙතුවත් එයා අනිවාර්යෙන්ම ගලවන්න කියලා කියනවා නාන්න. ඉතින් මරිනගේ වීඩියෝ එකක් මම අන්තිමට එකතු කරලා තියෙනවා. මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආසාවෙන් බලන්න තියි කියලා. අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම එන්නම්. හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.